සුනිල් ගවස්කා කියන්නේ කාලත්තිස්සේ ටෙස්ට් පිටියේ වැඩිම ලකුණු ලාභියා විදිහට ඉහළින්ම හිටපු ඉන්දියාව බිහි කළ දක්ෂ ක්‍රීඩකයෙක්. ගවස්කා මේ වෙද්දි විස්තර විචාරකෙක් විදිහට ක්‍රිකට් එකේ එකතු වෙලා ඉන්නේ. ගවස්කා IPL ආරම්භයේ විරාට් කොහලි අනුෂ්කා එක්ක සෙල්ලම් කරලා ඇවිල්ලා LPL ගහනවා කියලා කියපු කතාව දැඩි කතාබහට ලක් වුණා. දැන් නැවතත් ගවස්කා කොහලට චෝදනාවක් එල්ල කරලා තියෙනවා. මේ වතාවේ ඉන්දියාවේ ක්‍රිකට් ලොක්කන්ට එක්කම තමයි මේ චෝදනාව එල්ල කරන්නේ. පළවෙනි ටෙස්ට් තරගයේදී විරාට් කොහලිගේ නායකත්වයේ යටතේ දරුණු පරාජයක් ලබන ඉන්දියා කණ්ඩායම දෙවෙනි තුන්වෙනි ටෙස්ට් තරගවලට යන්නේ කොහලි නැතුව. ඊට හේතුව කොහලි නැවත ඕස්ට්‍රේලියාවෙන් ඉන්දියාවට යන්න තීරණය කරලා තියෙන නිසා. කොහලි යන්නේ තමන්ගේ කුළුඳුල් දරුවාගේ උපත වෙනුවෙන්. හැබැයි කොහලි එහෙම යන එක වැරදි කියලා තමයි ගවස්කා කියන්නේ. ගවස්කා එහෙම කියන්නේ හේතු සාධක එක්ක. IPL තරගාවලියේ ක්‍රීඩා කරද්දී ටී නටරාජන් කුළුඳුල් පිය පදවිය ලැබුවා. හැබැයි ඒ අවස්ථාවේ UAE වල ඉඳන් ඉන්දියාවට ගියේ නැහැ. ඒ වගේම ඒ තරගාවලියේ ඉඳන් ඔහු කෙලින්ම ඕස්ට්‍රේලියාවට ආවේ දරුවා බලන්නත් නැතුව. අලුත් ක්‍රීඩකයෝ එහෙම කැපකිරීම කරද්දී කොල්ට විතරක් මොකක්ද වෙනම නීතියක් කියලා ගවස්කා අහන්නේ. නටරාජන් කියන්නේ අලුත් ක්‍රීඩකෙක්. එයා IPL තරගාවලියේ සෙල්ලම් කරන අතරතුර පිය පදවියටපත් වුණා. හැබැයි එයාට ගෙදර යන්න ඕනුනේ නැහැ. ඊට පස්සේ ඕස්ට්‍රේලියාවට ආවා. එහිදී T20 තරගාවලිය හොඳටම කළා. තරගාවලියේ වීරයා සම්මානය හර්දික් ලැබෙද්දී නටරාජන් එක්කේ සම්මානය බෙදා ගන්න තරමට හොඳට ඔහු ඒ තරගාවලියේ සෙල්ලම් කළා. තාමත් මේ ක්‍රීඩකයා ඉන්දියා කණ්ඩායමේ ඕස්ට්‍රේලියාවේ ඉන්නවා. බබා බලන්න ඕන කියලා ඉන්දියාවට යන්න අහන්නේ නැහැ. ඒ වගේම ඔහුට ඒ අවස්ථාව දීලත් නැහැ. නටරාජන් මේ විදිහට සීමිත පන්දු ආර තරගවල සෙල්ලම් කරලා පෙන්නපු දක්ෂතාවයක ඔහු ටෙස්ට් තරගමාලාවට ඉන්දියාවට සහාය පන්දුවන්නෙක් විදිහට ඕස්ට්‍රේලියාවේ තියාගන්නවා. ජනවාරි මාසේ තමයි ඔහුට ඉන්දියාවට ගිහින් දරුවා බලන්න වෙන්නේ. එහෙම තියෙද්දී කොහලි යන එක හරිද කියලා තමයි ගවස්කා අහන්නේ. බලන්න නටරාජන් එක්සත් අරාබි එමිලින්දලා කෙලිම ඕස්ට්‍රේලියාවට ඇවිත් දැන් සීමිත පන්දු ආර තරගාවලියෙන් පස්සේ ඉන්දියා කණ්ඩායමේ සහාය පන්දුවන්නෙක් විදිහට ටෙස්ට් තරගාවලිය ඉවර වෙනකලුත් ඉන්නවා. ඔහුගෙන් මේ විදිහට වැඩ ගන්න ඉන්දියාව කොහලි අවශ්‍යම වෙලාවක ඔහුට තරගාවලිය අතරතුර ගෙදර යන්න දෙනවා. මම නම් කැමති නැහැ මේ විදිහට දෙවිදියකින් සලකන ක්‍රමයකට. ඔය විදිහට තමයි ගවස්කා කොහලිගේ ඉන්දියා ගමන ගැන අදහස් දක්වලා තිබුණේ. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.